ප්‍රමේන් 300ට ආසන්න වෙන්නේ ලංකාව තුල ඩොලරය. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපතාත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට. දිනේ ජුනි මාසයේ 7 වෙනිදා ආසන්න වෙද්දී අද දිනේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගණන් මිල රුපියල් 298.50ක් ලෙස තමයි සටහන් වෙන්නේ. දිනෙන් දිනම ඇමරිකා එක්සත් ජනපද ඩොලරේ ගණන් මිල ක්‍රමයෙන් ලංකාව තුල ඉහළ යන තත්ත්වයක් පෙන්වනවා. ඒ වගේම ඩොලරේ විකුණුම් මිලත් ඒහා සමගාමීව විදේශගත වෙන කෙනෙක්ට අලවිවනාගේ සීට් නැතිනම් ඩොලරේ විකුණුම් මිලත් ඉහළ යනවා රුපියල් 306.50ක් ලෙස. ඒහා සමගාමීව අනෙකුත් විදේශ මුදල් වල ලංකාව තුල ගණන් මිලත් මෙන්න මෙලෙස තීරණය වෙනවා. ඩුබයි ඩිරාම් එක 76.52 දක්වා ඉහළට. මම මේ සඳහන් කරන්න ගියන් අද දින ලංකාව තුල ඔබට ලැබෙන බැංකු වලින් ලැබෙන අගය කරුණාක ගුවන්තොටුපලේ හෝ එළිය වාණිජ බැංකු තුලින්. ඒ වගේම මේ අගයට වඩා තව රුපියල් 3ක් විතර ඉහළින් එළියේ ඇතැම් නියෝජිතයින් එසේත් නැතිනම් බල්ලත් නියෝජිත මිලදී ගන්නවා. මම පසුගිය සතියේ පිළිබඳව නියුඩි එකක් ඔයාලට නිකුත් කරලා තියෙනවා. ඔස්ට්‍රේලියානු ඩොලර 195.45 වෙද්දී නැවතත් සඳහන් කරන්න ඕනේ මේ මම සඳහන් කරන අගයන්ට වඩා වැඩි අගයක් ඔබ එතරදීම බැංකු ගිණුමට තැන්පත් කරලා ඉදදී ඔබේ බැංකු නියෝජිතයා ගෙවනවා ලංකාව තුල එයාපෝට් එකේ හෝ එළිය වාණිජ බැංකු මෙන්ම එළියේ තෙවන පාර්ශ්වීය බලයලත් අලුවි නියෝජිතයන්ටත් වඩා වැඩි මිලක් ඔබ ඉන්න රටේ ලංකාවට වැඩි ලැබෙනවා. බාහරින් ඩිනාර 108.40යි, කැනඩියන් ඩොලරේ 215.42යි, ස්විස් ෆ්‍රැන්ක් එක 324.72යි, චයිනීස් රෙන්මින්බි එක 38.79යි, යුරෝ එක 320.54යි ලංකාව තුල, බ්‍රිතාන්‍ය පවුම 378.56ක් වෙද්දී, හොංකොන් ඩොලර එකගේ 36.23ක් ලෙස සටහන් වෙනවා, ඉන්දියන් රුපියල් එක 3.712යි, ජපාන් යෙන් එක 1.87 දක්වා 7කින් ඉහළවිලා තිනවා, කුවේට් ඩිනාර එක 900 සීමාවට ආසන්නව ඉන්නේ 896.85යි, නිව්සීලන්ත ඩොලර එක 181.18යි ලංකාව තුල, ඔමන් රියල් එක 747.52 වෙද්දී, කටාර් රියලේ සාමාන්‍යගේ 64.98, සෞදි රියල් එක 73.24යි ලංකාව තුල, සිංගප්පූරු ඩොලරේ 216.23යි, තායි බාත් එක 8.12ක් වෙද්දී, ඉස්රායෙල් ෂේකල් එක ක්‍රමෙන් ඉහළ ඇවිල්ලා තිනවා රුපියල් 81.20 දක්වා, මැලසින් රිජිට් එක ලංකාව තුලගේ රුපියල් 64.36ක්. අද දිනේ විනිමය අනුපාතයේ තත්ත්වයේ එලෙසයි. දිනෙන් දින ක්‍රමෙන් සුළු වශයෙන් විදේශ මුදල් වලගේ ඉහළ යන තත්ත්වයක් මේ මාසේ පෙන්නුම් කරනවා. දිනපතා වෙනස් වෙනුවෙන් මේ පත්‍ය දැනගන්න ලංකාවේ දිනපතත් එක්ක ඉන්න ඔබට ජය.